තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් මුලින්ම මහා සංඝික ඒ වගේම තේරවාද කියන කාණ්ඩ දෙකකට බෙදුනේ කවර හේතුවක් නිසාද ස්වාමීන් වහන්ස? තෙරුවන් සරණයි ශාලිකා මැතිණිය. අනේ හැමදිනාටම තෙරුවන් සරණයි. ඇත්තටම අපි ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්නකොට අපි ඒක තේරුම් ගන්නේ සාමාන්‍යයෙන් අද විවරණය කරන්නේ තේරවාද විවරණය කියලා. තේරවාදීන් එක විස්තර කරපු ක්‍රමය. මම ගියවතාවෙත් එක පැහැදිලි කරන්නට යෙදුනා. එකම බුද්ධ වචනය නාන අය නානා ක්‍රමවලට අර්ථකථනය කරන්නට යෙදුනා. අදත් ඒකේ විදිහටම සිද්ධ වෙනවා. එතකොට මේක අලුතෙන් වෙච්ච දෙයක් නෙවෙයි බොහෝ කල්පටන් මේක සිද්ධ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් මේ සිද්ධවීම සිද්ධ වුණා. නමුත් වාසනාවකට උන්වහන්සේ ඉන්න නිසා උන්වහන්සේට පුළුවන් වෙනවා ඒ වෙලාවේදී මොකද්ද හරි දේ මොකද්ද වැරදි දේ කියලා පෙන්වලා දෙන්නට. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනමන් පෑවට පස්සේ යම් යම් ඇතිවෙච්ච මතිමතාන්තර සමහර දක්ෂ ස්වාමින් වහන්සේලා රහතන් වහන්සේලා විසඳන්න සමර්ථ වුණාට සමහර අර්ථ විවරණ වල සමහර භික්ෂුන් වහන්සේලා දැඩි ලෙස පිහිටා සිටීම නිසා යම් යම් බෙදීම් ඇති වෙලා තියෙන අපේ බුද්ධ ශාසනයේදී. ඉතින් මේ ඇතිවෙච්ච බෙදීම් ඇති වෙනකොට අශෝක අධිරාජ්‍ය කාලෙදී නිකාය 18ක් තිබුණා කියලා සඳහන් වෙනවා. ඒ නිකායවල නම් මෙහෙම එක එක පොත්වල පොඩ්ඩක් වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ නිකාය 18න් එකක් තමයි තේරවාදී කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි මොන ක්‍රමයෙන් බුද්ධ ධර්මයේ අධ්‍යයනය කරත් අපි වැටෙන්නේ ඒ කරක් කුලකයකට. ඉතින් කවුරු හරි කිව්වොත් මට අවශ්‍ය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එලෙසටම තේරුම් ගන්නටයි කියලා. එතකොට ඒ ඔහු බුද්ධ ධර්මයේ අර්ථකථනය කරන ක්‍රමය එක. සාමාන්‍යයෙන් අද අපි ලංකාවේ භාවිතාවන්නේ තේරවාද සම්ප්‍රදාය තුළ බුද්ධ වචනේ අර්ථකථනය වෙච්ච ක්‍රමය. ඒක ඉදිරියට යනකොට වැඩසටහන් මාලාවේදී අපිට ක්‍රමානුකූලව ටිකෙන් ටික පැහැදිලි කරගන්නට පුළුවන් වෙයි මූලික සිද්ධාන්ත අධ්‍යයනය කරනකොට. ඉතින් මුලින්ම අපි මේ ප්‍රශ්නෙට ප්‍රවිෂ්ඨ වුණොත් එහෙම මුලින්ම බෙදීම ඇති වුණා කියලා කියන්නේ අපේ පොත්පත්වල හැටියට බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගිය තැන. අවුරුදු 100ක් ගිය තැන. එතනදී මුලින්ම සඳහන් වන්නේ විනය කරුණු 10ක් සම්බන්ධයෙන්. අපි අහලා තියෙන දස අකප වස්තුව කියලා අහලා තියෙනවනේ. දස අකප වස්තුව. ඒ දස අකප වස්තුව සම්බන්ධයෙන් වජ්ජපුත්තක ස්වාමීන් වහන්සේලා විනයට නොගැලපෙන කරුණු කිහිපයක් අනුගමනය කරනකොට හරියට මුදල් පරිහරණය කැපයි කියලා භික්ෂුවට. ඉරාවරට ගියාට පස්සේ ඒ කියන්නේ මධ්‍යහණයෙන් පස්සේ අඟල් දෙකක් ඉරාවරට යනකම් දානි වළඳන්නට කැපයි කියලා. එකම ඒ කියන්නේ විනය කර්මයක් කරනවා ඒ පස්සේ එන ස්වාමීන් වහන්සේලාගෙන් පස්සේ ඡන්දේ ගන්නවා කියලා එක සීමාවෙ. ඒවා ඊටම වැරදි සිද්ධි බුදුරජාණන් වහන්සේගේ විනය හැටියට. ඊළඟට ඔය සමහරලාට ඔය රා සම්බන්ධේනොත් ටිකක් පැසුණු රා සම්පූර්ණයෙන් නෙවෙයි මදක් පැසුණු රා බොන්නට වළඳන්නට කැපයි කියලා ආදී ලෙසට කරුණු 10ක් අනුගමනය කරන්නට යෙදුනා. මේ කරුණු 10 ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා තේරුම් ගත්ත මේක වැරදි කියලා විශේෂයෙන් යස කාකණ්ඩ පුත්ත යස මහරහතන් වහන්සේ ඊට පස්සේ උන්වහන්සේ රේවත ස්වාමින් වහන්සේ සහ සබ්බකාමී කියන ස්වාමින් වහන්සේලා එකතු කරගෙන ඒ වගේම සාල්හ ආදී වූ තවත් විශිෂ්ට ස්වාමින් වහන්සේලා රැස් කරලා ලොකු ධර්ම සාකච්ඡාවක් සිදු කරනවා. ඒ සාකච්ඡාවේදී විනයට අර වැරදි දේවල් අනුගමනය කරපු ස්වාමීන් වහන්සේලාත් ඇවිල්ලා හිටියා. ඒ නිසා ලොකු කාලගෝට්ටියක් බවට පත් වුණා. ඊට පස්සේ තීරණය කරගත්තා මේ අතර ඉන්න විශේෂ ස්වාමීන් වහන්සේලා උගත් දක්ෂ බුද්ධිමත් බහුශ්‍රුත ස්වාමීන් වහන්සේලා 8 දෙනෙක් තෝරගෙන උන්වහන්සේලා යම් තැනකට වැඩම කරලා එතනදී ඒ ධර්ම විනය කර්ම සම්බන්ධයෙන් මිනිස්සුයකට ඇවිල්ලා ඒක සංඝයාට දැනුම් දෙනවා කියලා. ඊට පස්සේ එතනදී තීරණය වුණා ඒ කරුණු අකප වස්තු 10න් 9 මාරක්ම අකපයි 9 මාරක්ම වැරදි. එක කරුණක භාගයක්. ඒ මොකද්ද? ආචාර්යවරුන් විසින් පුරුදු කරගෙන ආපු දේවල් ඒ ලෙසටම පවත්වාගෙන යනවා කියලා මතයක් තිබුණා අර භික්ෂුන් වහන්සේලා අතර. හරි හෝ වැරදි. අපි ආචාර්යවරු කරා නම් ඒ දේ අපි කරමු කියන එක. ඉතින් තීරණය වෙච්ච දේ තමයි ආචාර්යවරු කරගෙන ආපු විනයට කැප දේවල් අපිට අනුගමනය කරන්න පුළුවන්. ආචාර්යවරු කරලා තිබුණත් විනයට අකපණම් ඒක අපි අනුගමනය නොකළ යුතුයි කියලා තීරණය ආවා. ඒ නිසා තමයි කියන්නේ 9 මාරක් ප්‍රතික්ෂේප වුණා. ඒක කරුණක භාගයක් පිළිගත්තා. ඉතින් මෙන්න මේ කරුණ ඇති වුණාට පස්සේ දැන් ඇවිල්ලා මේක තීරණය කරලා සංඝයාට මේක දැනුම් දුන්නා. මේ සායනහසල 8 දෙනා. ඉතින් ඒ වෙලාවේදී පිරිසක් මේක පිළිගත්තා. පිරිසක් මේකට විරුද්ධ වුණා. පිරිසක් විරුද්ධ වුණා. ඒ විරුද්ධ වෙච්ච පිරිස සහ පිළිගත් පිරිස අතර බෙදීමක් ඇති වුණා. ඉතින් ඒ තෙරුන් වහන්සේලාගේ මතය පිළිගත් පිරිස පසුව තේරවාදීන් ලෙස අර්ථකථනය හඳුන්වුවා. අර කැඩිලා ගියපු පිරිස මහා සංඝිකයන් ලෙස හඳුන්වුවා. ඒ පිරිස වැඩි කියලා කියනවා. ඒ පිරිස විශාල පිරිසක් බවට පත් වුණා. ඉතින් ඒ තෙරුන් වහන්සේලාගේ අදහස පිළිගත් ස්වාමින් වහන්සේලා 700 නමක් එකතු වෙලා ගොඩක් හිටියා.
එයින් 700 නමක් එකතු වෙලා සංඝායනාවක් කරා. ඒක තමයි දෙවෙනි ධර්ම සංඝායනාව කියලා. අපේ පොත්පත්වල දක්වලා තියෙන්නේ රහතන් වහන්සේලා 700 නමක් එකතු වෙලා ඒ සංඝායනාව සිද්ධ කරා. අර ඒක පිළිගත්ත නැති ස්වාමීන් වහන්සේලා පසු කලකදී භික්ෂුන් වහන්සේලා දසදහසක් එකතු කරගෙන මහා සංඝායනාවක් සිද්ධ කරා වෙන ප්‍රදේශයක ඔවුන් පසුව මහා සංඝික කියලා බෙදුණා. අපි ඉදිරි දේශනාවලදී ඒ කුලක සම්බන්ධිනුත් යම් යම් විස්තර තේරුම් ගන්නට උත්සාහවත් වෙමු. මේ තමයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ බෙදීම පිළිබඳව තේරවාද පොත්පත්වල දක්වලා තියෙන කතා ප්‍රවෘත්තිය. අපේ ස්වාමීන් වහන්ස දැන් ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම මාලාවට පරිබාහිර දෙයක් මේක අහගෙන ඉන්න කෙනෙකුට අහන්න හිතෙන ප්‍රශ්නයක් මම ඔබ වහන්සේගෙන් අහන්නේ මේ බෙදීම් හමුවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිළිවෙත ප්‍රතිචාරය වූයේ කුමක්ද අපේ ස්වාමීන් වහන්ස? මෙහෙමයි දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදී බුදුරජාණන් වහන්සේ මේ බෙදීම වෙනවට අතිශයම අකමැතියි. මම පොඩි උදාහරණයක් කියන්නම්. කොසඹෑ නුවර ඇති වුණානේ අහලා ඇති නේද ධර්මධර විනේදර ගැටලුව කියලා එක. ධර්මකාමීස ධර්මධර ස්වාමීන් වහන්සේලා සහ විනේදර ස්වාමීන් වහන්සේලා අතර යම් බෙදීමක් ඇති වුණා. අහලා ඇති නේද ඒ කතාව? කොසඹෑ නුවර. ඒ පණිවිඩයේ බුදුරජාණන් වහන්සේ වෙත එනකොට බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? උන්වහන්සේ මේ මා සංඝෝ බිජ්ජි සංඝයා නොබිදේවා කියලා ප්‍රකාශ කරලා වැඩ හිටපු ආසනෙන් නැගිටලා වැඩිය කියලා කියනවා. ඒ උන්වහන්සේ කේන්ති අරගෙන ද්වේෂ කළා නෙවෙයි. උන්වහන්සේ අප්‍රසාදය, ඒකේ අකමැත්ත ප්‍රකාශ කරපු ක්‍රමයක්. බුදුවරයෙක් ඒ පණිවිඩය එනකොට එසේ නොවේවා කියලා ආසනෙන් නැගිටලා යනවා. ඒ තරම් උන්වහන්සේ අකමැති මේ සමගි සංඝයා බෙදෙනවා කියන එකට. මේ දේවදත්ත ස්ථවිරයන් වහන්සේගේ බෙදීම සිද්ධ වෙච්ච වෙලාවේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම යවලා උන්වහන්සේලා වැඩමුවනේ අපෝ. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අතිශයින්ම අකමැති මේ නානා මතවලට සංඝයා බෙදෙන එක. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කර එකම ධර්මයක්. නමුත් මේ ගැටලුව තියෙන ශාලිකා මෙතනදී වෙන්නේ මේ ප්‍රශ්න ඔක්කොම හටගන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය වෙනකන් මේ ගැටලුව අපිට පහළ වෙන්නේ නැහැ. මොකද මොන ප්‍රශ්නයවත් උන්වහන්සේ ඉන්නවා මැදිහත් වෙලා ප්‍රශ්න විසඳන්නට. මොකද උන්වහන්සේ දේශනා කරන දේ හැමෝම පිළිගන්නවා. මෙතන වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මගේ ඇවෑමෙන් පස්සේ ධර්ම විනය තමයි ඔබගේ ශාස්ත්‍රවරයා කියලා. දැන් ධර්ම විනය ශාස්ත්‍ර වෙච්ච බව ඇත්ත. ධර්ම විනය විවරණ කරන ක්‍රමවේද බුදුරජාණන් වහන්සේම දේශනා කළ තියෙන බවත් ඇත්ත. නමුත් එක එක්කෙනාගේ නොවනේ හැටියට තවත් සියුම් ලෙස විස්තර විග්‍රහ වෙන්න පුළුවන්. එතකොට තමයි මේ කරුණු අර අන්තිමට අවසානයේ පුද්ගල ප්‍රතිබද්ධයි. මට වැටහෙන ක්‍රමය, තව කෙනෙක්ට වැටහෙන ක්‍රමය ආදී ලෙසට අදහස් ඇවිල්ලා මේක විසඳගන්නට බැරි වුණොත්, එහෙම නැත්නම් පිළිගන්නට මම අකමැති වුණොත්, අනිත් කෙනා අකමැති වුණොත්, ඒකට කෙලෙස් හේතු වෙන්න පුළුවන්, ප්‍රසිද්ධිය හේතු වෙන්න පුළුවන්, තමන්ගේ තත්ත්වය හේතු වෙන්නට පුළුවන්, සහ ඇත්තටම ස්වාමීන් වහන්සේ කියන වැටහෙන ක්‍රමය වෙන්නට පුළුවන්. මෙන්න මේ කරුණු නිසා විසඳගන්නට බැරි විදිහේ ප්‍රශ්න මතුවෙනවා. හැබැයි ඊළඟට මතක තියාගන්න ඕනේ මේ බෙදීම් සියල්ලෙම කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් අදහසක් අරගෙන ඉන්න පිරිසෙන් වෙන් වෙලා ගියා කියලා හිතන්නකෝ. ඒ ස්වාමීන් වහන්සේ ආකර්ෂණීය නම්, ඒ ස්වාමීන් වහන්සේ දක්ෂ නම් මොකද වෙන්නේ? උන්වහන්සේට අනුගාමික පිරිසක් ඇති වෙනවද නේද? ඉතින් ඒ විදිහට මේ දක්ෂ විශේෂ ස්වාමීන් වහන්සේලා මේ වගේ වෙනස් මත දරනකොට අන්න තව ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා පස්සේ රොක් වෙනවා. ඊට පස්සේ නොදැනුවත්ව මේ කාලෙදී වෙනම නිකාය ස්කූල්ස් බවට මේක පත් වෙනවා. ඉතින් මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ. ඒ නිසා තමයි මේවා විසඳගන්නට බැරි ප්‍රශ්න බවට අවසානයේ පත්වන්නේ.